අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන ප්‍රශ්නෝත්තර සාකච්ඡාව 2013-2014 වර්ෂයේ ශාසන ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසේ 5වෙනි, 6වෙනි, 7වෙනි සහ 8වෙනි ප්‍රශ්න සඳහා පිළිතුරු සාකච්ඡා කරන්නටයි අපි සූදානම් වෙන්නේ. පිරිවෙන දහම් පාසල පාසල YouTube නාලිකාව අපි මේ පාඩම් සාකච්ඡා කරන නාලිකාව වෙන්නේ. අපි බලමු දෙවැනි කොටසේ මොනවද තියෙන ප්‍රශ්න කියලා. 5වෙනි ප්‍රශ්නය, අශෝක රජු විසින් දෙවන පෑතිස් රජු වෙත එවන ලද දහම් පණිවිඩය ලියා දක්වන්න කියන ප්‍රශ්නය. පිළිතුර තමයි මේ අපි සඳහන් කරලා තියෙන්නේ. මම බුදුන් දහම් සංඝ සරණ ගත වූයේ ශාක්‍ය පුත්‍රයන්ගේ ශාසනයෙහි උපාසක බැව් ගිවිස්සෙමි. නරෝත්තමය ශ්‍රද්ධාවෙන් සිත පහදාගෙන තෙරුවන් සරණ යව. මම බුදුන් දහම් සංඝ සරණ ගත වූයේමි ශාක්‍ය පුත්‍රයන්ගේ ශාසනයෙහි උපාසක බැව් ගිවිස්සෙමි. නරෝත්තමය ශ්‍රද්ධාවෙන් සිත පහදාගෙන තෙරුවන් සරණ යව කියන ප්‍රකාශය තමයි ධර්මාශෝක රජතුමා විසින් දේවානම්පියතිස්ස රජතුමාට එවන ලද දහම් පණිවිඩය බවට පත් වෙන්නේ. ආ ප්‍රශ්නය, මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට දෙවන දිනේදී දේශනා කරන ලද්දේ කවර දහම් කොටස් දැයි පහදන්න කියන ප්‍රශ්නය. පිළිතුරු බලමු. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කරලා දෙවන දවසේ රජගෙදරදී දන් වළඳලා අවසානයේදී රජගෙදර රැස් වෙලා හිටපු පිරිසට ගැළපෙන විදිහට ධර්ම දේශනාවක් පවත්වනවා. වැඩිපුරම හිටියේ කාන්තාවන්. ඒ කාන්තාවන්ගෙන් සැදුම්ලත් ශ්‍රාවක පිරිසක් සිටි නිසා, උන්වහන්සේ හිටපු නිසා උන්වහන්සේ ඒ හැමදෙනාගේම සිත් පැහැදෙන විදිහේ මාතෘකාවක් ධර්මදේශනාවට තෝරා ගත්තා. පළවෙනියටම තෝරා ගත්තේ විමානවත්තු සහ පේතවත්තු කතා. පළවෙනියටම තෝරා ගත්තේ විමානවත්තු සහ පේතවත්තු කතා. එම කතාවන්ගෙන් කියවෙන්නේ මේ විමානවත්තු සහ පේතවත්තු කතාවලින් කියවෙන්නේ කලකම් පළවිඳින්මින් ප්‍රේතලෝකයේ සහ දිව්‍යලෝකයේ වාසය කරන මියගිය ප්‍රාණීන් පිළිබඳවයි කියවෙන්නේ. ධර්මදේශනාව අවසන් කරන්නේ චතුරාර්ය සත්‍ය ගැන පිරිස තුළ හැඟීමක් ඇති කරලා. පිරිස තුළ චතුරාර්ය සත්‍ය පිළිබඳව හැඟීමක් ඇති කරන ගමන් තමයි නිමා කරලා තියෙන්නේ. විමානවත්තු සහ පේතවත්තු දේශනාව මගින් ඒ කාලයේ පැවතුණු විශ්වාස, ඒ කාලේ විවිධ විශ්වාස පැවතුණා. ඒ විශ්වාස පදනම් කරගෙන බුදුදහම ගැන අවබෝධයක් ලබා දීමට කරපු උත්සාහයක් විදිහට තමයි විමානවත්තු සහ පේතවත්තු, ඒ කාලේ මලවුන් ඇදහිම, ඒ වගේම වෘක්ෂ ආදී දෙවියන් ඇදහිම, මලවුන් ඇදහිම, දෙවියන් ඇදහිම වගේ පුරාණ චාරිත්‍ර ශ්‍රී ලංකාව තුළ තිබුණා. ඉතින් මේ පුරාණ චාරිත්‍රවලට අනුව මේ පිරිස හුරු වෙලා තිබුණු ජන විඥානයක් තිබුණා. ඒ ජන විඥානයට ගැළපෙන විදිහට ධර්මීය දේශනා කරලා නිවැරදි මාවතට පසුව යොමු කර ගැනීමේ අදහසින් මිහිඳු හාමුදුරුවෝ විමානවත්තු සහ පේතවත්තු තමයි පළවෙනියටම තෝරාගෙන තියෙන්නේ. චතුරාර්ය සත්‍ය දේශනාව තුළින් සංසාරයේ ස්වરૂපය ගැන හැඟීමක් ලබා දීමටත් මිහිඳු මහරහතන් වහන්සේ අදහස් කළා, කල්පනා කළා. පස්සේ දවසේදී ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා අනිත් අයට අවස්ථාව ලැබුණේ නැති නිසා රටවාසීන් රජපෞලේ අයට විතරක් ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාව උදාකර දීම පිළිබඳව විවිධ චෝදනා ඉදිරිපත් කළා. ඒ චෝදනාවලට අනුව ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ තීරණය කළා
සියලු දිනාටම ධර්මයේ දේශනා කරන්න ඒ අනුව ඇත්හල පිළියෙල කරලා දුන්නා. ඒ ඇත්හලේදී සිය දහස් ගණන් මිනිස්සුන්ට බණ අහන්නට අවස්ථාව උදා කරලා දුන්නා. බණ අහන්න ආපු පිරිස කොච්චරද කියනවා නම් ඇත්හලේ ඉඩ මදි වෙනවා. ඇත්හලේ ඉඩ මදි වුණාට පස්සේ නන්දන උයන ජනතාවට ධර්මශ්‍රවණ ආදී කටයුතු ධර්මශ්‍රවණ කටයුතු සිදු කිරීම සඳහා පාවිච්චි කරන්නට සූදානම් කරලා දෙනවා. මේ නන්දන උයන ඒ වගේම ඇත්හලේදී දේශනා කරපු සූත්‍ර දේශනාවන් ධර්ම දේශනාවන් අතර කුසලාකුසල කර්මයන්ගේ විපාක දැක්වෙන සූත්‍ර දේශනාවන් වලට අවධානය යොමු කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තම දේවදූත සූත්‍රයේ කුසලාකුසල කර්ම අනුව පුද්ගලයන් දුගතිගාමි වෙන ආකාරය පිළිබඳව දැක්වෙනවා දේවදූත සූත්‍රය. ඊට පස්සේ දේශනා කරන්නේ බාලපණ්ඩිත සූත්‍රය. මේ සූත්‍රවලින් ඒ විදිහට ධර්මයේ දේශනා කරන්නට මිහිඳු මහරහතන් වහන්සේ තීරණය කරලා තියෙන්නේ මිනිසුන්ව පවින් වළක්වලා කුසලයට යහපතට යොමු කරවීමේ අදහසෙන් තමයි මේ විදිහේ දේවදූත සූත්‍රයේ බාලපණ්ඩිත සූත්‍රයේ. දේවදූත සූත්‍රය කියන්නේ කුසල අකුසල් කරලා නිරේගාමී පුද්ගලයන් බවට පත්වෙන ආකාරය, කර්මයන්ගේ විපාක පිළිබඳව තමයි දේවදූත සූත්‍රයේ දැක්වෙන්නේ. බාලපණ්ඩිත සූත්‍රයේ දැක්වෙන්නේ අනුවණකම නිසා, අවිද්‍යාව නිසා, නොදැනීම නිසා පව් කරලා පරලොව දුක් විඳින හැටි පිළිබඳව, අවිද්‍යාව නිසා මෙලොව පරලොව දෙකේම දුක් විඳින ආකාරය බාලපණ්ඩිත සූත්‍රයේදී විස්තර වෙනවා. ඒ වගේම බාලපණ්ඩිත සූත්‍රයේ තවත් තොරතුරු සඳහන් වෙනවා. පණ්ඩිතයා අඥානකමෙන් තොර, අනුවණකමෙන් අවිද්‍යාවෙන් තොර පණ්ඩිත පුද්ගලයා පාපයෙන් වැළකිලා කුසල් කර්ම කරලා මේ ලෝකේත් පරලෝකයේදී සැප සම්පත් අනුභව කරන ආකාරය පිළිබඳවත් දේශනා කරලා තියෙනවා. මේ විදිහට විමානවත්තු සහ පේතවත්තු ආශ්‍රය කරගෙන දේශනාවන් පැවැත්වීම, දේවදූත සූත්‍රයේ බාලපණ්ඩිත සූත්‍රයේ වගේ සූත්‍රයන් ආශ්‍රය කරගෙන තමයි මේ දේශනාව මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා දෙවැනි දවසේ සිදු කරලා තියෙන්නේ. ඉතින් අපෙන් අහන ප්‍රශ්නය, මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට දෙවන දිනේදී දේශනා කළද්දී කවර දහම් කොටස් දෙයි පහදන්න කියන ලකුණු 6 ප්‍රශ්නය. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට දෙවන දිනේදී දේශනා කරන ලද්දේ කවර දහම් කොටස් දෙයි පහදන්න කියන ප්‍රශ්නේ. ඊළඟට ථූපාරාම දාගැබ ඉදිකිරීම පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න කියන ප්‍රශ්නය. ථූපාරාම දාගැබ ඉදිකිරීම පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න කියන ලකුණු 8 ප්‍රශ්නේ. අපි බලමු ඒකට කොහොමද අපිට පිළිතුරු සපයන්නට පුළුවන් කියලා. ථූපාරාම දාගැබ ඉදිකිරීම පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න කියන ප්‍රශ්නය පිළිතුරු ශාසන ඉතිහාසයේ පොතේ වෙනමම පාඩමක් තියෙනවා මේ ථූපාරාම චෛත්‍ය ඉදිකිරීම හා සම්බන්ධ ථූපාරාමයේ සම්බන්ධව. අපි බලමු අපිට අවශ්‍ය වෙන තොරතුරු මොනවද කියලා. වස් අවසානයේදී බුදුරදුන්ගේ ධාතු තැන්පත් කොට ස්තූපයක් කරවීමේ අභිප්‍රාය මිහිඳු මහරහතන් වහන්සේට තිබුණා. ඒක රජතුමාට ඇඟෙව්වා. දේවානම්පියතිස්ස රජතුමාට අඟවනවා ධාතුන් වහන්සේ නමක් ලබා ගන්න පුළුවන් නම් චෛත්‍යයක් හදන එක ඒ තරම් ගැටලුවක් නෙමෙයි, ප්‍රශ්නයක් නෙමෙයි කියලා දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මහරහතන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඒ අනුව දකුණු අකුධාතුව වැඩම කරවා ගැනීම සඳහා මිහිඳු මහරහතන් වහන්සේ උපදෙස් දුන්නා සුමන කියන සාමණේරයන් වහන්සේට. සුමන සාමණේරයන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් අනුව ඉන්දියාවට දඹදිවට වැඩම කළා. වැඩම කළා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව ඇතුළුව තවත් ධාතුන් වහන්සේලා රසක් අරගෙන, විශාල ප්‍රමාණයක් අරගෙන ලංකාවට වැඩම කළා. ධාතුන් වහන්සේලා ටික කලක් මිස්සක පර්වතයේ මිහින්තලා කන්දේ තැන්පත් කරලා තිබුණු බව සඳහන් වෙනවා. ඒ නිසා මේ ස්ථානයේ චේතියගිරිය කියලා හඳුන්වනවා කියලා සාහිත්‍යය සඳහන් වෙලා තියෙනවා.
මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි සුමන සාමණේරයන් වහන්සේ ඉන්දියාවට වැඩම කරලා රැඟන ආපු දකුණු අකුධාතු බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතු ඇතුළු තවත් ධාතුන් වහන්සේලා අරගෙන වැඩම කරලා ටික කාලයක් විස්සක පර්වතයේ මිහින්තලා කන්දේ තැන්පත් කරලා තිබුණු නිසා චේතියගිරිය කියලා මේ කන්දට කියන බව සඳහන් වෙනවා. ධාතුන් වහන්සේලා තැන්පත් කරලා රජතුමා විසින් ථූපාරාම දාගැබ ඉදිකරනවා. ලංකාවේ කරවන ලද ප්‍රථම චෛත්‍ය විදිහට ථූපාරාම දාගැබ සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට තමයි ථූපාරාම දාගැබ අපින් අහන්නේ. ථූපාරාම දාගැබ ඉදිකිරීම පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න කියලා මේ විදිහට මිහිඳු මහරහතන් වහන්සේට කැමැත්තක් ඇති වෙනවා. ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍යයක් හදන්න ඒක රජතුමාට දැනුවත් කරනවා. රජතුමා ප්‍රකාශ කරනවා ධාතුන් වහන්සේලා සිටිනවා නම් චෛත්‍යයක් ඉදිකිරීම එතරම් ගැටලුවක් ප්‍රශ්නයක් නෙමෙයි කියලා. චෛත්‍යයක් ඉදි කරන්න පුළුවන්, දාගැබක් හදන්න පුළුවන් කියලා. ඒ අනුව රජතුමා කරපු ඒ ප්‍රකාශයත් එක්ක මිහිඳු මහරහතන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේ ඉන්දියාවට පිටත් කරලා යවනවා. බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතු ඇතුළු තවත් ධාතුන් වහන්සේලා වැඩම කරගෙන එන්නට කියලා අරගෙන ඇවිල්ලා ටික දවසක් මිස්සක පර්වතයේ මිහින්තලා කන්දේ මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තිබිලා ධාතුන් වහන්සේලා තැන්පත් කරලා රජතුමාගේ අනුග්‍රහයෙන් මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි දාගැබ් වහන්සේ නමක් ඉදිකරනවා. චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ඉදිකරනවා. ථූපාරාම දාගැබ ථූපාරාම චෛත්‍ය ඉදිකරනවා. ලංකාවේ ඉදිකරවන ලද ප්‍රථම චෛත්‍ය, එහෙම නැත්නම් පළවෙනියටම චෛත්‍යයක් විදිහට ගොඩනගලා තියෙන්නේ ථූපාරාම දාගැබ විදිහට තමයි පිළිගනු ලබන්නේ. ඊළඟ 6 වෙනි ප්‍රශ්නය, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී සඳහන් කරන ලද ත්‍රි මහා බෝධි සම්බන්ධ මහා අධිෂ්ඨාන තුන නම් කරන්න, ශ්‍රී මහා බෝධි ශාඛාව ලක්දිවට වැඩමවීම පිළිබඳව කෙටියෙන් විස්තර කරන්න, ශ්‍රී මහා බෝධිය වැඩමවීමෙන් පසු ලක්දිවේ ඇති වූ සංස්කෘතික හා ශාස්ත්‍රීය ප්‍රබෝධය පිළිබඳව කෙටි සටහනක් ලියන්න කියන ප්‍රශ්න. ඒ සඳහා කොහොමද අපිට පිළිතුරු සාකච්ඡා කරන්නට පුළුවන් කියලා අපි බලමු. ඉතින් අපි බලමු පිළිතුරු කොහොමද සපයන්නට පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී සඳහන් කරන ලද ශ්‍රී මහා බෝධිය සම්බන්ධ මහා අධිෂ්ඨානයේ අධිෂ්ඨාන තුන නම් කරන්න කියන ප්‍රශ්නේ අපිට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. ඊට මුලින් මේ පාඩම කොහෙද තියෙන්නේ, මේ තොරතුරු සඳහන් වෙන්නේ කොහෙද කියන එක පිළිබඳව අපි දැනුවත් වුණොත්, මේ තොරතුරු සඳහන් වෙන්නේ 12 වෙනි පරිච්ඡේදයේ මහා බෝධීන් වහන්සේ, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම, ඓතිහාසික පසුබිම, බෝධි වෘක්ෂයේ පූජනීයත්වය, මේ ආදී වශයෙන් තියෙන 12 වෙනි පරිච්ඡේදයේ තමයි ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම සම්බන්ධව පාඩමේ තමයි මේ ප්‍රශ්නය සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් එතන ඒ පාඩමේදී සඳහන් කරලා තියෙනවා අදිෂ්ඨාන කීපයක් පිළිබඳව. ශ්‍රී මහා බෝධිසාකාව ගැනීම, මේ ගැනීම සඳහා මේ කියන අදිෂ්ඨාන කරන්නට සිදුවෙච්ච බව සඳහන් වෙනවා. ශ්‍රී මහා බෝධිසාකාව ගැනීම, ආයුධයකින් කපන්නට නුසුදුසු බෝධි වෘක්ෂයෙන් ශාඛාවක් කෙසේ ගනිමු දැයි රජතුමා කල්පනා කළේ. රජතුමා කල්පනා කරනවා අශෝක රජතුමා මහාදේව නම් ඇමතියාගේ උපායක් අනුව අශෝක රජතුමා රජගෙදර මහා සංඝයා විසෙහි දානයක් සූදානම් කරනවා. දන් පිරිනමල අවසානයේදී ශ්‍රී මහා බෝධි ශාඛාව ලංකාවට යැවිය යුතුයයි රජතුමා මොග්ගලීපුත්ත තිස්ස හාමුදුරුවන්ට ප්‍රකාශ කළා. ඒක අනුමත කරපු උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් පිරිනිවන් මංචකයේදී සඳහන් කරන ලද මහා අදිෂ්ඨාන පහක් රජතුමාට දේශනා කරනවා. එම අදිෂ්ඨාන පහ තමයි මහා වංශයේ මෙන්න මේ විදිහට සඳහන් වෙලා තියෙන්නේ. ඒ අදිෂ්ඨාන පහෙන් තුනක් නම් කරන්න කියලායි අපිට කියන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී සඳහන් කරන ලද ශ්‍රී මහා බෝධි සම්බන්ධ මහා අදිෂ්ඨාන තුන
නම් කරන්න කියන පළවෙනි ප්‍රශ්නේ ලකුණු 6ක ප්‍රශ්නයක්. අපි බලමු මොනවද මේ අදිෂ්ඨාන කියලා. අශෝක රජතුමා සාකාවක් ගැනීම පිණිස පැමිණි විට මහා බෝධියේ දකුණු සාකාව ඉබේම ගැලවි රන් කටාරමේ පිහිටනු ලැබේවා. අශෝක රජතුමා සාකාවක් ගැනීම පිණිස පැමිණි විට මහා බෝධියේ දකුණු සාකාව ඉබේම ගැලවි රන් කටාරමේ පිහිටනු ලැබේවා කියන අදිෂ්ඨාන එකක්. දෙවැනි අදිෂ්ඨානයේ බෝධි සාකාව පිහිටන කල්හි ඒ හිම වලා ගැබක් අතරට වැද සිටීවා. බෝධි සාකාව පිහිටන කල්හි ඒ හිම වලා ගැබක් අතරට වැද සිටීවා කියන ප්‍රාර්ථනාව. සද්දිනකට පසු නැවත රන් කටාරමේ පිහිටි කෙනෙහි පාත්‍රයන්ගෙන් හා ඵලයන්ගෙන් සවනක් ගන බුදුරැස් විහිදේවා. මේ ප්‍රාර්ථනා තුනම බෝධීන් වහන්සේ හා සම්බන්ධ ප්‍රාර්ථනා තුනක්. අනිත් ප්‍රාර්ථනාවන් දෙක තමයි තූපාරාම චෛත්‍යයේ පිහිටන මගේ අකුධාතුව අහසට නැගී යමා මහ පෙළහර කෙරේවා, මගේ දෝණයක් පමණ ධාතුන් ලක්දිව රන්වැලි සෑයේ පිහිටන කල්හි බුද්ධ වේශයේගෙන අහසට පැන නැගී යමා මහ පෙළහර කෙරේවා කියන ප්‍රාර්ථනාවන් පහ. ඒ ප්‍රාර්ථනාවන් පහම සඳහන් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි සඳහන් කරන්නට ඕන, ලියන්නට ඕන පිළිතුරු විදිහට මේ කියන ප්‍රාර්ථනාවන්, පළවෙනි ප්‍රාර්ථනාවන් තුන. අශෝක රජතුමා සාකාවක් ගැනීමට පැමිණි විට මහා බෝධිය දකුණු සාකාව ඉබේම ගැලවි රන් කටාරමේ පිහිටනු ලැබේවා කියන පළවෙනි අදිෂ්ඨානය, බෝධි සාකාව පිහිටන කල්හි ඒ හිම වලාගෙබක් අතරට වැද සිටීවා කියන දෙවැනි අදිෂ්ඨානය, සද්දිනකට පසු නැවත රන් කටාරමේ පිහිටි කෙනෙහි පත්‍රයන්ගෙන් හා ඵලයන්ගෙන් සවනක් ගන බුදුරැස් විහිදේවා කියන ප්‍රාර්ථනාව අදිෂ්ඨානය. ඒ විදිහට ඉදිරිපත් කළාම අපිට ලකුණු ලබා ගන්නට පුළුවන්. ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ සාකාව ප්‍රාතිහාර්යක් මගින් රත්නා කටාරමක තැන්පත් වේවා යන අදිෂ්ඨානය, පාත්‍රයෙන් හා පත්‍රයන්ගෙන් හා ඵලයන්ගෙන් සවනක් රැස් විහිදේවා යන අදිෂ්ඨානය, මහා බෝධියේ වලා ගැබක් මත සතියක් මුළුල්ලේ විහිදේවා යන අදිෂ්ඨාන තුන. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නය, ශ්‍රී මහා බෝධිය වැඩමවීමෙන් පසු ලක්දිව ඇති වූ සංස්කෘතික හා ශාස්ත්‍රීය ප්‍රබෝධය පිළිබඳව කෙටි සටහනක් ලියන්න. ශ්‍රී මහා බෝධිය වැඩමවීමෙන් පසු ලක්දිව ඇති වූ සංස්කෘතික හා ශාස්ත්‍රීය ප්‍රබෝධය පිළිබඳව කෙටි සටහනක් ලියන්න කියන ප්‍රශ්නය. අපි බලමු ඒකට කොහොමද පිළිතුරු ලබා දෙන්නට පුළුවන් කියලා. ශ්‍රී මහා බෝධි සාකාව ලක්දිවට වැඩමවීම පිළිබඳව කෙටියෙන් විස්තරයක් කරන්න අපිට පිළිතුරු සපයන්නට තියෙන්නේ. ශ්‍රී මහා බෝධිය වැඩමවීමෙන් පසු ලක්දිව ඇති වූ සංස්කෘතික හා ශාස්ත්‍රීය ප්‍රබෝධය පිළිබඳව කෙටි සටහනක් ලියන්න කියන ප්‍රශ්නේ. ඉතින් ආමිස පූජාව තුලින් ප්‍රතිපත්ති පූජාවට නැඹුරු කරවන්නට බුදුරජාණන් වහන්සේගේ පිටදුන්නු ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ උපයෝගී කරගත්තා මිහිඳු මහරහතන් වහන්සේ. ආමිස පූජාවට, බෝධි පූජාවට, වෘක්ෂ වන්දනා වගේ ඇදහිම් කරපු රටක් නිසා ඒ සඳහා ආගමානුකූලව ඒ විදිහ ආරෝපණයක් කළාම ලේසි වෙන නිසා තමයි මිහිඳු මහරහතන් වහන්සේ ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවට යොමු කරවීමේ අදහසින් මේ කටයුත්ත සිද්ධ කරන්නේ. බුදුදහම ව්‍යාප්ත කරවීම සහ ඔවුන් තුළ බොදුබැතිය ජනිත කරවීමේ ක්‍රමවේදයක් විදිහට මේක භාවිත කරලා තියෙනවා. කොයිතරම් දුරට මේක ව්‍යාප්ත වුණාද කියනවා නම්, වෘක්ෂ වන්දනාව වෙනුවට බුදුරජාණන් වහන්සේ, අපේ ශාස්තෘවරයාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච සෙවන ලබා දුන්නු වෘක්ෂයේ විදිහට සලකමින් වන්දනාමාන කිරීමේ තත්ත්වයට පත්වෙනවා. වෙනමම සංස්කෘතියක් ගොඩ නැගෙනවා. බෝධි වන්දනාව, බුද්ධ බෝධි වන්දනාව බෝධි පූජාව හා සම්බන්ධ කරගෙන ශ්‍රද්ධාවෙන් ආගමික භක්තියෙන් යුතුව බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීමට හුරුපුරුදු කිරීමට මේක පාවිච්චි කරනවා. දේව යක්ෂ විශ්වාසයේ ඇසුරෙන් වෘක්ෂ වන්දනාවට හුරුපුරුදුව හිටපු ජනකොට්ටාසය තුළ සියුම් විදිහට ඒකින් මුදවගෙන බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච බෝධීන් වහන්සේට වන්දනා කරන්න යොමු කරවලා ඒක
තවත් ගැඹුරට අරගෙන ගිහිල්ලා ඒ පිරිස බෝධි කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තිබුණා වූ අවබෝධය කියන තත්වයට අරගෙන ගිහිල්ලා මේ හරහා ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවට අරගෙන යන්නට කටයුතු කරලා තියෙනවා. ඉතින් කෙටියෙන් අපිට පිළිතුරු සපයන්නට තියෙන්නේ ජනතාවට බුදුදහම වඩාත් සමීප කරවීමේ මාධ්‍යයක් විදිහට බෝධි බෞද්ධ පූජා විදි බෞද්ධ ජනතාව අතරට අරගෙන යන්නට මේ බෝධි පූජා ක්‍රමය භාවිත කරලා තියෙනවා. සම්මෝහ විනෝදනී අටුවාවේ සඳහන් කරන විදිහට බෝධියට පැන්වත් කරලා සංග්‍රහ කිරීම, මලුව පිරිසිදු කිරීම සෑම භික්ෂූන් වහන්සේ නමක් පවා සිදු කළ යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ තුළින් අපිට පැහැදිලි වෙනවා වෙනමම සංස්කෘතික රටාවක්, වෙනමම සංස්කෘතියක් ගොඩනැගෙනවා මේ බෝධි වන්දනාව හා සම්බන්ධව. අපින් අහන ප්‍රශ්නේ නැවත වතාවක් බලමු. ශ්‍රී මහා බෝධි වැඩමවීමෙන් පසු ලක්දිව ඇති වූ සංස්කෘතික හා ශාස්ත්‍රීය ප්‍රබෝධය පිළිබඳව කෙටි සටහනක් ලියන්න කියන ප්‍රශ්නය. ඉතින් අපි බලමු නැවතත් පාඩමට යොමු වෙලා. ඒ විදිහට බෝමළුවට ඇතුළු වෙලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඉන්නව වගේ හැඟීමකින් කටයුතු කළ යුතුයි කියලා සඳහන් කරනවා. ඊට අමතරව සුවඳ පැන්වලින් නෑවීම, මල් පහන් පූජා කිරීම, දජපත්තාක වලින් සැරසීම, සුවඳ දුම් පිදීම, පුන් කලස් තැබීම, ප්‍රාකාර වේදිකා දොරටු ඉදි කිරීම, රන්වන් වැලි බෝමළුවේ ඉසීම, තූර්ය වාදනය කිරීම, ප්‍රදක්ෂිණා කිරීම, සාදුකාර දීම, වැඳීම ආදී අංග විශාල ප්‍රමාණයක් එකතු වෙනවා. ඊට අමතරව අපිට තව සංස්කෘතික මේ වශයෙන් ඇති වෙච්ච ප්‍රබෝධය සහ ශාස්ත්‍රීය මේ වශයෙන් බෝධිය සම්බන්ධ කරගෙන ඇති වෙච්ච ප්‍රබෝධය පිළිබඳව අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් පාඩමේ මේ විදිහට තමයි සඳහන් වෙන්නේ සංස්කෘතික ප්‍රබෝධය. ශ්‍රී මහා බෝධි සාකාව වැඩමවීමේ සිද්ධිය සංස්කෘතික වශයෙන් අතිශය වැදගත් සිද්ධියක් වුණා. කලා ශිල්ප පිළිබඳව මේ රට ඇතිවෙච්ච පුනරුදය එතනදී විශේෂත්වයක් අරගන්නවා. බුදු සමය හඳුන්වා දෙන අවධිය වෙනකොට මේ දිවයිනේ ප්‍රබල කලා සම්ප්‍රදායක් තිබුණු බවට පුරාවිද්‍යාත්මක සාධක විරලයි. කලා මාධ්‍යයක් තිබිලා නැහැ. අනිකුත් කලා නිර්මාණ තබා ගෘහ නිර්මාණ ශිල්පය හෝ දියුණු තත්ත්වයක පැවතිච්ච බවට කිසිදු සාක්ෂියක් නැහැ. ඒ නිසා විශේෂයෙන්ම සංස්කෘතික ප්‍රබෝධයත් එක්ක ඇතිවෙච්ච කලා ශිල්ප බෝධීන් වහන්සේ හා සම්බන්ධ කලා ශිල්ප රාශියක් තියෙනවා. ශ්‍රී මහා බෝධි සාකාවත් සමග ධර්මාශෝක රජතුමා විසින් කුල රැසකට අයත් විශාල පිරිසක් මෙරටට එවපු බව වංශකතාවල සඳහන් වෙනවා. මේ අතර ශිල්ප ශ්‍රේණි 18කට අයත් ශිල්පීන් හිටපු බව සිංහල බෝධි වංශයේ මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ශිල්ප ශ්‍රේණි 8ක 18ක ශිල්ප ශ්‍රේණි 18ක පිරිසක් අපි බලමු ශිල්ප ශ්‍රේණි මොනවද කියලා. එතකොට කොයිතරම් ප්‍රබෝධයක් ඇති වෙන්නට මේ ශිල්ප ශ්‍රේණි 18ක පිරිසගේ පැමිණීම හේතු වෙන්නට ඇද්ද කියලා අපිට කල්පනා කරන්නට හිතන්නට පුළුවන්. ඒ වගේම පිළිතුරු ගොඩනගා ගන්නට පුළුවන්. ඒ වගේම මෙන්න මේ කියන කුලවල ශ්‍රේණිවල අය පැමිණෙන්නට යෙදුනා. ඒ නිසා මෙන්න මේ අංශවල ප්‍රබෝධයක් ඇති වුණා කියලා අපිට සංස්කෘතික මේ වශයෙන් වෙනසක් ඇති වුණා, ප්‍රබෝධයක් ඇති වුණා කියලා කියන්නට පුළුවන්. දැන් මහා බෝධිය රැගෙන ලංකාදීපයට ගිය මැනවයි කියා විදුරින්ද නම් රාජකුමාරයන් කැඳවා තෙපි සහ පිරිවරින් මහා බෝධීන් රාජානන් වහන්සේට ආරක්ෂා කරවයි කියා බෝධිරාජානන් වහන්සේට ආරක්ෂා කරවයි කියා අටලොස් කුලයක දෙවියන් කැඳවා තෙපි පිරිවර සමග බෝධීන් වහන්සේ රැකවල්ගෙන සිඳවයි කියා එසේම රජකුල අටක්ද සිටුකුල අටක්, බමුණු කුල අටක්, කෙළඹි කුල අටක්, වෙළඳ කුල අටක්, දුනුවා කුල අටක්, සරස් කුල අටක්, තිලිඟු කුල අටක්, කපු කුල අටක්,
බලත් කුල 8ක්, පෙහෙර කුල 8ක්, කුඹල් කුල 8ක්, මල්කරු කුල 8ක්, ඔසද වටු කුල, සන්නාසි කුල 8, අරක්කැමි කුල 8ක්, කඹුරු කුල 8ක්, ලෝකුරු කුල 8ක්, ස්වර්ණකාර කුල 8ක්, බෙරවා කුල 8ක්, සත්කරු කුල 8ක්, උයන් ගොව් කුල 8ක්. මේ විදිහට සඳහන් කරනවා පැමිණෙන්නට යෙදුණු කුලයන් පිළිබඳව. ඊට අමතරව ඉන්දියාවේ වැඩි දියුණු වී පැවති ගෘහ නිර්මාණ කැටයම් මූර්ති චිත්‍ර වගේ කර්මාන්තයන් ලංකාවට හඳුන්වා දෙන්නට මේ පිරිසට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වුණාට සිංහල රටට ගැලපෙන විදිහට තමයි කලාවන් නිර්මාණය වෙලා තියෙන්නේ. චෛත්‍ය වන්දනාව වගේම බෝධි වන්දනාව පදනම් කරගෙන මේ රටේ ගොඩනැගිලි විශේෂයක් ගොඩනැගුණා. ලංකාවේ පළවෙනිම ස්තූපයේ ථූපාරාමයේ ස්තූප නිර්මාණයත් සමගම ආශ්‍රිතව වටදාගෙවල්, වාහල්කඩ ආදී කලා නිර්මාණ බිහි වුණා. බෝධිසාකාරෝපණයත් සමග තවත් විධියක ගොඩනැගිලි විශේෂයක් බිහි වුණා. ඒ තමයි උස් වේදිකාවක් මත රෝපිත ශ්‍රී මහා බෝධිය වටා දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා කෙරුණු අන්දමේ බෝධි ගරයක් දියුණු බව සකස් වීම වංශ කතාවල සඳහන් කරනවා. මේත් එක්කම උතුරේ තිවංක බමුණු ගමේ, දකුණු කාචරගාම හා වන්දන ගමේ බෝධි රෝපණ සමග බෝධි ගර ඉදි වෙනවා. බෝධි ගර කියන කලා ශිල්පය එකතු වෙන්නේ මේ බෝධීන් වහන්සේගේ ආගමනයත් එක්ක. එතකොට බෝධි ගර කියන, එවැගේම ඊට පස්සේ ඇතිවෙච්ච ප්‍රබෝධය තමයි බෝධීන් වහන්සේ හා සම්බන්ධ උත්සව, බෝධීන් වහන්සේ හා සම්බන්ධ උත්සව පැවැත්වීම. බෝධි ස්නාන උත්සවය පළවෙනි සතකයේදී බාතිකාභය රජු දවස ආරම්භ වෙච්ච උත්සවයක්. ධාතුසේන රජතුමාත් මේ උත්සවය පවත්වලා තියෙනවා. එක උත්සවයක් අපි උදාහරණයක් විදිහට ගත්තොත් බෝධි ස්නාන උත්සවය. බෝධීන් වහන්සේ ස්නානය කරවීම, එහෙම නැත්නම් බෝධීන් වහන්සේට පැන්වක් කිරීම ආදී කටයුතු කරමින් කරන චාරිත්‍රයක්. ඒ විදිහට සංස්කෘතිකමය වශයෙන් වර්තමානයේ දක්වා විශාල වශයෙන් බෝධීන් වහන්සේ වටා ගොඩ නැගිච්ච බෝධි පූජා පැවැත්වීම, බෝධීන් වහන්සේ දරු ඵල ආදී අපේක්ෂාවෙන් බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීම, මේ විදිහට බෝධීන් වහන්සේ සම්බන්ධ කරගෙන විශාල පූජා විදියක්, විශාල ආගමික සංස්කෘතියක්, ආගමික ප්‍රබෝධයක් ඇති වෙලා තියෙනවා. ඊට අමතරව බෝධීන් වහන්සේ හා සම්බන්ධව ගත්තම ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇති වෙනවා. බෝධීන් වහන්සේ හා සම්බන්ධ ශාස්ත්‍රීය අංශය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුබිම් කරගෙන සිංහල සාහිත්‍යයට මහා ග්‍රන්ථ සමුදායක් එකතු වෙනවා. වෙනත් කිසිදු ක්ෂේත්‍රයක් පදනම් කරගෙන මේ තරම් සාහිත්‍යයක් සිංහල සාහිත්‍යයට එකතු වෙලා නැහැ. අතිශෝක්තියක් නෙවෙයි, මේ බෝධීන් වහන්සේ සම්බන්ධව තමයි වැඩිපුරම සිංහල සාහිත්‍යයේ ශාස්ත්‍රීයමය වශයෙන් බොහෝ දේවල් තියෙන්නේ කියලා ප්‍රකාශ කිරීම අතිශෝක්තියෙන් කරන ප්‍රකාශයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ තරම් විශාල ප්‍රමාණයක් බෝධීන් වහන්සේ හා සම්බන්ධව ශාස්ත්‍රීයමය වටිනාකමකින් යුක්ත දේවල් තියෙනවා. ශ්‍රී මහා බෝධි සාකාව වැඩම වූ ඒ මුල් වකවානුවේදීම ලියන ලද සැලකෙන සිංහල බෝධිවංශ කීපයක් තියෙනවා. දැනට අපාතර ඇති උපතිස්ස හිමියන් විසින් රචනා කරපු මහා බෝධිවංශයට මූලාශ්‍රය වෙලා තියෙන්නේ බෝධිය බෝධිවංශ කියන ඒ ග්‍රන්ථයේ. මහා බෝධිවංශ කතුවරයා සකු සංස්කෘත සාහිත්‍යයන කාදම්බරී හරස චරිතය වගේ කෘතීන් කියවීමෙන් මේ බෝධිවංශයේ තියෙන තොරතුරු වලින් පේනවා. මේ බෝධිවංශයේ රචනා කරපු රචකයා කාදම්බරී හරස චරිතය වගේ කෘති කියවපු අහබාල්සේ අරගෙන මේ පොත රචනා කරලා තියෙනවා කියලා. ඉතින් මහා බෝධිවංශය සාහිත්‍ය බෝධිය හා සම්බන්ධ පවතින
ශාස්ත්‍රීය ග්‍රන්ථයක් මහා බෝධිවංශය සිංහල බෝධිවංශය මේ වගේ ග්‍රන්ථයන් සඳහන් වෙනවා. ඒ වගේම ගුරුල් ගෝමීන් විසින් රචනා කරපු ධර්ම ප්‍රදීපිකාව බෝධි සාහිත්‍යයට අයත් කෘතියක්. ගුරුල් ගෝමීන් විසින් රචනා කරපු ධර්ම ප්‍රදීපිකාව ඊට අමතරව විල්ගම්මුල මාහිමියන් විසින් රචනා කරපු සිංහල බෝධිවංශය කුරුණෑගල යුගයට අයත් කෘතියක්. මීට පස්සේ රචනා වෙනවා චුල්ල බෝධිවංශය කුඩා වුණත් අගනා සාහිත්‍ය කෘතියක්. වෙලිවිට සරණංකර සංඝරාජ මාහිමියන් විසින් රචනා කරපු මధుරාර්ථ ප්‍රකාශනී නම් ග්‍රන්ථයත් බෝධි සාහිත්‍යයට අයත්. තවත් බොහෝ රටවල්වල මේට අමතරව බොහෝ රටවල්වල බෝධි සාහිත්‍ය එහෙම නැත්නම් බෝධීන් වහන්සේ හා සම්බන්ධව ලියවෙච්ච සාහිත්‍ය කෘති සාහිත්‍ය නිර්මාණ බොහොමයක් දකින්නට ලැබෙනවා. ඒ විදිහට බෝධීන් වහන්සේ හා සම්බන්ධව ඇතිවෙච්ච සාහිත්‍ය ප්‍රබෝධය පිළිබඳවත් අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. අපෙන් අහපු ප්‍රශ්නය තමයි ශ්‍රී මහා බෝධිය වැඩමවීමෙන් පසු ලක්දිව ඇති වූ සංස්කෘතික හා ශාස්ත්‍රීය ප්‍රබෝධය පිළිබඳව කෙටි සටහනක් ලියන්න කියන ප්‍රශ්නේ. සංස්කෘතික මේ වශයෙන් ඇති වෙන විශාල ප්‍රබෝධයක් බෝධීන් වහන්සේ වන්දනා කිරීම. මුලින්ම පැවතුනේ වෘක්ෂ වන්දනාව. විශාල මහා වෘක්ෂ ගස් අසල අදෘශ්‍යමාන දේවතා බලවේග තියෙනවා කියන විශ්වාසයෙන් වන්දනාමාන කිරීම, පහන් දැල්වීම, ඒ වගේ කටයුතු තමයි සිද්ධ වුනේ. ඉතින් ඊට පස්සේ බෝධීන් වහන්සේ හඳුන්වා දීමත් එක්ක බෝධීන් වහන්සේ සම්බන්ධ කරගෙන ඇතිවෙච්ච පූජා විධි, වන්දනාමාන ක්‍රම පිළිබඳව අද වර්තමානයේ වෙනකොට තාමත් ප්‍රකට වන්දනා ක්‍රමයක් බවට පත් වෙලා තියෙනවා. බෝධීන් වහන්සේ වන්දනා කිරීම, බෝධි පූජා පැවැත්වීම. ඒ වගේම තමයි ශාස්ත්‍රීය ප්‍රබෝධය පිළිබඳව කතා කරද්දී සිංහල බෝධිවංශේ, ඒ වගේම මහා බෝධිවංශේ මේ විදිහට සාහිත්‍යයක් නිර්මාණය වුණා. ඒ පිළිබඳව කෙටි සටහන් ඉදිරිපත් කරන්නට ලියන්නට කියලායි කියන්නේ ලකුණු 8ක ප්‍රශ්නයක්. අපි ඊළඟ ප්‍රශ්නය බලමු. ඊළඟ ප්‍රශ්නය තමයි මහා විහාරයේ ආරම්භය හා වර්ධනය කෙටියෙන් පැහැදිලි කරන්න. මහා විහාරයට අනුබද්ධ තවත් ආයතන තුනක් නම් කරන්න. මහා විහාරයේ ලක්දිව බෞද්ධ සංස්කෘතිය මධ්‍යස්ථානයේ වූ අපමණක් නොව සමකාලීන යුගයේ අන්තර්ජාතික කීර්තියක් අත්කරගත් ආයතනයක්ද විය. මේ ප්‍රකාශ සනාත කරන්න කියන ප්‍රශ්න තුන. මහා විහාරයේ ආරම්භය හා වර්ධනය කෙටියෙන් පැහැදිලි කරන්න කියන ප්‍රශ්නය සඳහා පිළිතුරු අපි සාකච්ඡා කරමු. මහා විහාරයේ ආරම්භය හා වර්ධනය කෙටියෙන් පැහැදිලි කරන්න. මහා විහාරයේ ආරම්භය සහ වර්ධනය කෙටියෙන් පැහැදිලි කරන්න කියන ප්‍රශ්නේ. අපි බලමු මහා විහාරයේ ආරම්භය සහ වර්ධනය සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව සාකච්ඡා කරලා බලමු. ඉතින් 14 වෙනි පරිච්ඡේදයේ තමයි මහා විහාරය පිළිබඳව සාකච්ඡා වෙන්නේ. මහා විහාරය පිළිබඳව සාකච්ඡා වෙද්දී ඉතින් මේ විදිහට මහා විහාරයේ ආරම්භය පිළිබඳව තොරතුරු සඳහන් වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුරයට වැඩිය දින රාත්‍රිය ගත කිරීමට මහමෙවුනා උයන තෝරා ගත්තේ නගරයට වඩා දුර නැති, වඩා ලං වෙලත් නැති ස්ථානයක් නොවන නිසා දෙවන පෑතිස් රජතුමා විසින් එම උයන මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මහා සංඝයා වහන්සේට පූජා කළා. මහමෙවුනා උයන පූජා කිරීමෙන් පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහමේ මූලස්ථානයේ පිළියෙල කිරීමට යුහුසුලුව ක්‍රියා කළා. දේවානම්පියතිස්ස මහරජතුමා විසින් මහමෙවුනා උයන පූජා කරනවා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළාට පස්සේ. ඊට පස්සේ බුදුදහමේ මූලස්ථානයේ පිළියෙල කරන්න මිහිඳු මහරහතන් වහන්සේ මේ ආශ්‍රිතව කටයුතු සංවිධානය කරගන්න. උන්වහන්සේ මගධ රාජ්‍යයේ පාටලිපුත්‍ර නගරයේ වාසය කරලා හුරු පුරුදු කෙනෙක්. ඒ වගේම තම පියාණන් විසින් කරවපු අශෝකාරාමේ හා තම මෑණියන් විසින් වීදිසාවේ කරවපු චේතියගිරි, සාංචි
ආදී මහා ආරාමයන් දැකලා පුරුදු කෙනෙක්. ඉතින් ඒ නිසා ආරාමයක සැලැස්ම සකස් කිරීමට උන්වහන්සේට වඩා සුදුසු කෙනෙක් හිටියේ නැහැ. ආරාම දැකලා තිබුණා. ඒ වගේම ආරාමවල පිහිටීම කොයි විදිහටද තිබුණේ කියලා හොඳ අත්දැකීම් තිබුණු කෙනෙක් තමයි මිහිඳු මහරහතන් වහන්සේ. ඒ වෙද්දි ලංකාවේ ආරාමයක් ඉදිකිරීම, පන්සලක් ඉදිකිරීම, පන්සලක් කොයි වගේ ඉදි කළ යුතුද කියන ඒක පිළිබඳව දැනුමක් තිබුණු කෙනෙක් හිටියේ නැහැ. ඒ අනුව මිහිඳු හාමුදුරුවෝ දේවානම්පියතිස්ස රජතුමාත් එක්ක නුවර වටා තැනින් තැන වැඩම කරලා මහා විහාර සීමා නියම කළා. විහාරස්ථානයක් ඉදිකිරීම සඳහා මෙන්න මේ සීමාවන් විදිහට පැවතිය යුතුයි කියලා මිහිඳු මහරහතන් වහන්සේ රජතුමත් එක්ක, දේවානම්පියතිස්ස රජතුමත් එක්ක ගිහිල්ලා සීමාවන් සලකුණු කළා. උන්වහන්සේගේ සැලැස්ම අනුව සංඝ කර්ම සඳහා මාලකයක්, උනුදිය නාන කාමරයක් සහිත පොකුණක්, ශ්‍රී මහා බෝධි රෝපණයට ස්ථානයක්, සංඝයාගේ උපෝසත ශාලාවක්, ලහබද්ගයක්, සංඝයා වහන්සේලාට දානශාලාවක් සහ මහා ස්තූපයක් ගොඩනැගෙන ස්ථාන නියම කළා. දේවානම්පියතිස්ස රජතුමා නගුලකින් සීසාල එම සීමා ලකුණු කළා. ඊට පස්සේ මහා සංඝයා වහන්සේට අවශ්‍ය ගොඩනැගිලි තැනවීම ආරම්භ වුණා. දේවානම්පියතිස්ස රජතුමා විසින් ක්‍රිස්තු පූර්ව 246 ගොඩනඟපු ආයතනය මුලින්ම හඳුන්වලා තියෙන්නේ තිස්ස මහාරාම කියන නමින්. තමයි හඳුන්වලා තියෙන්නේ. මේ විදිහට මිහිඳු මහරහතන් වහන්සේ රජතුමත් එක්ක ගිහිල්ලා එක එක ස්ථාන පෙන්වමින් ඒ ස්ථාන ඉදිකිරීම සඳහා මුලින්ම විහාරස්ථානයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කරන වටපිටාව සකස් කරනවා. ඉතින් මහා විහාරයේ ආරම්භය පිළිබඳව ඒ විදිහට තමයි සාකච්ඡා කරන්නට සඳහන් කරන්නට පුළුවන්කම තියෙන. මහා විහාරයේ වර්ධනය කියන කොටස මේ විදිහට ලෝකේ බෞද්ධ ආයතන වලින් එකක් හැටියට පස්සේ කාලයකදී දියුණු වෙච්ච විහාරය මහා විහාරය ආරම්භ වෙනවා. මහා විහාරය ඒ විදිහට තමයි ආරම්භ වුණේ. මහා විහාරයට අයත් වෙච්ච මුල්ම නිර්මාණය කාල මහා ප්‍රාසාදය. ඒ මිහිඳු හාමුදුරුව උදෙසා හදිස්සියෙන් නිමා කරපු ගොඩනැගිල්ලක් බව මහාවංශයේ සඳහන් වෙනවා. සංඝ සමාජයේ සංඛ්‍යාවෙන් වැඩි වෙනකොට රජවරුන් විසින් මහා විහාරයට අනුබද්ධව ගොඩනැගිලි අධික වුණා. එක් කාලයක මහා විහාරයේ 364ක් පිරිවෙන් හා ප්‍රාසාදවලින් සමලංකృతව තිබුණු බව නිකාය සංග්‍රහයේ සඳහන් වෙනවා. එක්තරා කාලයකදී මහා විහාරයේ 364ක් පිරිවෙන් හා ප්‍රාසාදවලින් පිරිවෙන් සහ ප්‍රාසාද තිබිලා තියෙනවා 364ක්. ඒ තරම් විශාල ප්‍රමාණයක මහා විහාරයේ සංවර්ධනය ගැන සඳහන් කරද්දී පියංගු පිරිවෙන, තිවංක පිරිවෙන, මයුර පිරිවෙන ඉන් සමහරක් පියංගු පිරිවෙන, ගුත්ත වංක පිරිවෙන, මයුර පිරිවෙන මේ කියන පිරිවෙන් පැවතුනා කියලා අපිට කියන්නට පුළුවන්කම තියෙනවා. බුද්ධඝෝෂ හාමුදුරුවෝ අටුවා ලියපු ග්‍රන්ථාකර පිරිවෙන බුද්ධඝෝෂ හාමුදුරුවෝ අටුවා ග්‍රන්ථ රචනා කරලා තියෙන මේ ග්‍රන්ථාකර කියන පිරිවෙනේ. මහා විහාරයේ පුස්තකාලය බවට පත් වෙන්නේ මේ ග්‍රන්ථාකර පිරිවෙන. බාතික තිස්ස රජතුමා ක්‍රිස්තු වර්ෂයේ 143 සහ ඉඳලා 163 මහා විහාරයේ වටා ප්‍රාකාරයක් බැඳලා තිබුණු බව ප්‍රකාශ කරනවා. කනිට්ට තිස්ස රජතුමා ක්‍රිස්තු වර්ෂ 167ත් 186ත් ඒක බිඳවලා කඩලා ඒ වෙනුවට කුක්කුටගිරි නම් කුටිපෙලක් හදපු බව, සකස් කරපු බව මහාවංශයේ සඳහන් වෙනවා. ඒ විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් කොහොමද මහා විහාරයේ වර්ධනය සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මහා විහාරයේ වර්ධනය පිළිබඳව සඳහන් කරද්දී අපිට මේ විදිහට තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්කම හැකියාව තියෙනවා. ඊළඟ ප්‍රශ්නය මහා විහාරයට අනුබද්ධ තවත් ආයතන තුනක් නම් කරන්න කියන ප්‍රශ්නය. මහා විහාරයට අනුබද්ධ තවත් ආයතන තුනක් නම් කරන්න කියන ප්‍රශ්නය. අපි බලමු.
මහාවිහාරය සම්බන්ධවමයි මේ ප්‍රශ්නයත් අහන්නේ. මහාවිහාරයට සම්බන්ධ අනුබද්ධ ඒ ආයතන මොනවද කියලා අපි සාකච්ඡා කරමු. ඔව්, මහා විහාර අනුබද්ධ ආයතන, මහාවිහාරයට අනුබද්ධ ආයතන, මහාවිහාරය හා අනුබද්ධ වූ තවත් ආයතන කීපයක් ගැන තොරතුරු සඳහන් වෙනවා. ථූපාරාමයේ චේතිය විහාරයේ ඉස්සර සමනහා වෙස්සගිරිය මේ ආයතන. අපෙන් අහන ප්‍රශ්නය තමයි මහාවිහාරයට අනුබද්ධ තව ආයතන තුනක් නම් කරන්න. මහාවිහාරයට අනුබද්ධ තවත් ආයතන තුනක් නම් කරන්න කියන ප්‍රශ්නේ. මහාවිහාරයට අයත් අනුබද්ධ ආයතන තුනක් මෙතනදී අපිට සඳහන් කරන්නට තියෙන්නේ. ඒ ආයතන තුනක් අපි සඳහන් කරමු. මහා විහාරයට අනුබද්ධ ථූපාරාමයේ චේතිය විහාරයේ ඉස්සර සමන වෙස්සගිරිය. ථූපාරාමයේ චේතිය විහාරය වෙස්සගිරිය. ථූපාරාමයේ චේතිය විහාරය වෙස්සගිරිය. ථූපාරාමයේ චේතියගිරිය ඉතින් ථූපාරාමයේ මහාවිහාරයට අනුබද්ධ ආයතනය, චේතිය විහාරය වෙස්සගිරිය කියන මේ තුන මහාවිහාරයට අනුබද්ධ ආයතන තුනක්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය මොකක්ද කියලා. ඊළඟ ප්‍රශ්නය මොකක්ද කියලා බලමු. මහාවිහාරයේ ලක්දිව බෞද්ධ සංස්කෘතියේ මධ්‍යස්ථානය වූවා පමණක් නොව සමකාලීන යුගයේ අන්තර්ජාතික කීර්තියක් අත්කරගත් ආයතනයක්ද විය. මේ ප්‍රකාශය සනාථ කරන්න. මහාවිහාරයේ ලක්දිව බෞද්ධ සංස්කෘතියේ මධ්‍යස්ථානය වූවා පමණක් නොව සමකාලීන යුගයේ අන්තර්ජාතික කීර්තියක් අත්කරගත් ආයතනයක්ද විය කියන ප්‍රශ්නය හත්වෙනි ප්‍රශ්නයේ ප්‍රශ්නේ. අපි බලමු පිළිතුරු කොහොමද සාකච්ඡා කරන්න පුළුවන් කියලා. මේකත් මහාවිහාරය හා සම්බන්ධ පාඩමේ දීර්ඝ පාඩමක්. ඒ පාඩමේ පවතින කොටසකින් ඒ විදිහටම තමයි අහලා තියෙන්නේ. ඒ විදිහටම තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. කොටසක් තියෙනවා. ඒ කොටසින් අහලා තියෙන අපි බලමු මේ කොටස. ඉතින් මේ කොටසේ තොරතුරු බොහොමයක් සාකච්ඡා වෙලා තියෙනවා. ඉතින් අපි බලන්නේ මෙතනදී අපිට අදාළ මාතෘකාව යටතේ, අපිට අදාළ ප්‍රශ්නය යටතේ මොනවද සාකච්ඡා කරන්නට තියෙන්නේ කියලා. මහාවිහාරයේ අන්තර්ජාතික කීර්තිය ලංකාවේ ප්‍රධාන මධ්‍යස්ථානයක් පමණක් නෙවෙයි, මහාවිහාරයේ අන්තර්ජාතික කීර්තිය ගැන කතා කරන්නට තියෙන්නේ. මහාවිහාරයේ ලංකාවේ බෞද්ධ සංස්කෘතියේ මධ්‍යස්ථානයේ විතරක් නෙවෙයි, සමකාලීන යුගයේ කාලේ අන්තර්ජාතික අනිත් ජාතීන් අතර, අනිත් රටවල් අතර කීර්තියක් දිනාගෙන හිටපු ආයතනයක්. මහාවිහාරයේ පිහිටුවලා ටික කාලයකින්ම ඒ මහාවිහාරයේ ගුණ සුවඳ විදේශීය රටවල්වලට පවා විහිදිලා ගිහිල්ලා තියෙනවා. මහාවිහාරයේ වැඩ හිටපු ධර්මදර විනේදර මහතෙරුන් වහන්සේගේ කුසලතාවන් අසා විදේශීය ධර්ම ගවේෂී පිරිස් මහාවිහාරයට පැමිණෙන්න පටන් ගත්තා. මහාවිහාරයේ හිටපු භික්ෂුන් වහන්සේලාගේ ධර්මදර විනේදරභාවය පිළිබඳව අහපු විදේශීය ධර්ම ගවේෂී පණිවරු පැමිණෙන්නට පටන් ගත්තා. මහා ථූප පූජා උත්සවයට ලෝකයේ නොයෙක් රටවලින් විශාල සංඛ්‍යාවක් භික්ෂුන් වහන්සේලා පැමිණි බව වාර්තා වෙනවා. මහතූප පූජා උත්සවය. මහතූප පූජාව කියන්නේ රුවන්වැලි මහා සෑයට කරනු ලබන පූජාවක්. මේ සඳහා ලෝකයේ නොයෙක් රටවල් වලින් විශාල භික්ෂූන් වහන්සේලා සංඛ්‍යාවක් වැඩම කරපු බව සඳහන් වෙනවා. ඒකට හේතුව
මහා විහාරය පිළිබඳව පැවතිලා තිබුණු කීර්තිරාවේ නිසා කියලයි ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙන්නේ. ඒ වගේම පැමිණි විදේශිකයන් අතර ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශවලින් වගේම පර්සියාව, ග්‍රීසිය වගේ රටවල් වලිනුත් භික්ෂුන් වහන්සේලා පැමිණලා තියෙනවා. මහා ථූප වන්දනාවට, මහා ථූප පූජාව සඳහා පැමිණිච්ච භික්ෂුන් වහන්සේලා අතර පර්සියාව, ග්‍රීසිය වගේ රටවල් වලින් පැමිණිච්ච අයත් ඉඳලා තියෙනවා. විසාක, පීතිමල්ල, බුද්ධඝෝස, ධම්මපාල වගේ හාමුදුරුවරු දඹදිවෙන් මහා විහාරයට පැමිණිච්ච විශිෂ්ට පඬිවරු. ඉතින් අපිට නිකම්ම මහා විහාරයේ කීර්තියක් දරලා තිබුණා කියලා ප්‍රකාශ කරන්න බැහැ. මහා ථූප වන්දනාවට පැමිණිච්ච අය, මහා ථූප වන්දනාවට පැමිණිච්ච අය අතර පර්සියාව, ග්‍රීසිය වගේ රටවල් වලින් බොහෝ භික්ෂුන් වහන්සේලා පැමිණුණා කියලා සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ඉන්දියාවේ ඉඳලා මහා විහාරයට ආපු භික්ෂුන් වහන්සේලා පිළිබඳව සඳහන් වෙනවා. විසාක, පීතිමල්ල, බුද්ධඝෝස, ධම්මපාල කියන හාමුදුරුවරු. බුද්ධඝෝස කියන්නේ ආගම අටුවා හදාරා. ආගම අටුවා හදාරලා ඇත්තේ මහා විහාරේ. බුද්ධඝෝස කියන හාමුදුරුව ආගම අටුවා හදාරන්නට මහා විහාරයට ඇවිල්ලා තියෙනවා. මහා විහාරයේ අධිපති ග්‍රන්ථාකර පිරිවෙනෙහි විසු සංකපාල තෙරුන්ගෙන් බුද්ධඝෝස හාමුදුරුව ආගම අටුවා හදාරලා තියෙන්නේ මහා විහාරයේ හිටපු අධිපති ග්‍රන්ථාකර පිරිවෙනේ. ග්‍රන්ථාකර පිරිවෙනේ තමයි අටුවා රචනා කරන්නේ. මහා විහාරයේ පුස්තකාලේ විදිහට තමයි ග්‍රන්ථාකර පිරිවෙන පැවතුනේ කියලා අපි සඳහන් කළා. ඉතින් මේකේ හිටපු සංකපාල කියන හාමුදුරු කෙනෙක් හිටියා. සංකපාල කියන හාමුදුරුවන්ගෙන් තමයි බුද්ධඝෝස හාමුදුරුව ආගම අටුවා හදාරලා තියෙන්නේ. එතකොට අපිට හිතන්න පුළුවන් අන්තර් මේ වශයෙන් පැවතිච්ච සම්බන්ධතාවය. බුද්ධඝෝස හාමුදුරුව ඉන්දියාවේ ඉඳලා රේවත කියන හාමුදුරුවන්ගේ ගෝලෙයි. රේවත කියන හාමුදුරුවන් වහන්සේ තමයි පස්වෙනි සියවසේදී බුද්ධඝෝස හාමුදුරුවන් වහන්සේව ලංකාවට එවන්නේ, මහා විහාරයට එවන්නේ. බුද්ධඝෝස හිමි විනය අටුවා හැදෑරුවේ මහා බෝධීන් වහන්සේට දකුණු දිගින් පිහිටි මහා නිගමසාමි, මහා නිගමසාමි කියන අධිපතියෙකුගේ ආරාමයක වාසය කරපු බුද්ධදත්ත කියන හාමුදුරුවගේ. විසුද්ධි මාර්ගයේ නම් ශ්‍රේෂ්ඨ ග්‍රන්ථය බිහි වුණේ මහා විහාරික ඇදුරන් විසින් බුද්ධඝෝස හිමියන්ගේ පාණ්ඩිත්‍ය පරීක්ෂා කිරීමේ ප්‍රතිඵලයක් විදියට. විසුද්ධි මාර්ගය කියන්නේ සම්පූර්ණ ත්‍රිපිටකයටම රචනා කරපු ග්‍රන්ථයක්. මේ ග්‍රන්ථය රචනා වෙන්නේ මේ කියන මහා විහාරයේ අධිපති ග්‍රන්ථාකර පිරිවෙනේ අධිපති භාවයේ දරපු සංකපාල හාමුදුරුවන්ගෙන් ඉගෙනගත්ත ආගම අටුවා හදාරපු, ඒ වගේම විනය අටුවා හදාරපු මහා බෝධීන් වහන්සේට දකුණු දිගින් පිහිටි මහා නිගමසාමි කියන අධිපතියගෙන් විනය අටුවා පිළිබඳව හදාරපු බුද්ධඝෝස හාමුදුරුවෝ. ඒ වගේ විශිෂ්ට ගණයේ ග්‍රන්ථයක් රචනා කරන්න කොයිතරම් විශිෂ්ට ආචාර්යවරු බවට මේ අපි සඳහන් කරපු නිගමසාමි ගුරුවරයා, ආචාර්යවරයා, ඒ වගේම සංකපාල වගේ හාමුදුරුවරු ඉන්නට ඇද්ද කියලා අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. දඹදිව මහා බෝධි විහාරයේ රේවත තෙරුන්ගෙන් ත්‍රිපිටකය පිළිබඳ මූලික අධ්‍යාපනයක් ලබා බුදුගොස් හිමියන් ඉන්දියාවේ මහා බෝධි විහාරයේ රේවත කියන හාමුදුරු ගුරු හාමුදුරු උන්වහන්සේගෙන් ත්‍රිපිටකය පිළිබඳව මූලික දැනුමක් පමණයි ලබාගෙන හිටියේ. මහා විහාරයට පැමිණලා පශ්චාත් අධ්‍යාපනයක් ලැබීමට තමයි රේවත හාමුදුරුවන්ගේ ගෝලයා වෙච්ච මේ බුද්ධඝෝස කියන හාමුදුරුව පැමිණෙන්නේ පශ්චාත් උපාධිය හැදෑරීමට. ඒ අනුව අපිට පේනවා මහා විහාරයේ බෞද්ධ විශ්වවිද්‍යාපීඨයක් හැටියට කීර්තියට පත් වෙලා තිබිලා තියෙනවා. බුද්ධඝෝස අටුවාචාර්යන් වහන්සේ අටුවා යුගයෙන් පස්සේ ඒ පිළිබඳව පැතිරී ගිය කීර්තිය ඔස්සේ පැමිණිච්ච භාරතීය උගත්තු මහා විහාරයේ ශිල්ප සතර හදාරලා තියෙනවා. බුද්ධඝෝස හාමුදුරුවන් වහන්සේ අටුවාචාර්යන්ගේ අටුවා යුගයෙන් පස්සේ අටුවා පිළිබඳව කියවලා, අටුවා කියවලා ඒ අනුව මහා විහාරය පිළිබඳව අවබෝධ කරගත්ත හාමුදුරුවරුත් මේ මහා විහාරයට පස්සේ කාලේ එනවා. බුරුම භික්ෂුන් වහන්සේලාත් මේ පැමිණ ධර්ම උගත් බව සඳහන්, ධර්මය ඉගෙනගෙන තිනවා බුරුමේ භික්ෂුන් වහන්සේලා. ක්‍රිස්තු වර්ෂ 408 දී ලංකාවට පැමිණිච්ච පාහියන් කියන භික්ෂුන් වහන්සේ
සඳහන් කරන විදිහට ඉන්දියාවට බුරුමේ ආදී රාජ්‍යවලට මෙහි කීර්තිය පැතිර ගිහිල්ලා තිබුණා. ක්‍රිස්තු වර්ෂ 408 දී ලංකාවට පැමිණෙනවා පාහියන් කියන භික්ෂුන් වහන්සේ. මුන්වහන්සේ සඳහන් කරන්නේ ඉන්දියාව බුරුමේ ආදී රාජ්‍යවලට මේ කියන මහා විහාරය පිළිබඳව කීර්තියක් පැතිරලා තිබුණා. ඒ නිසා තමයි ඒ භික්ෂුන් වහන්සේලා ලංකාවට පැමිණියේ කියලා පාහියන් කියන හාමුදුරන් වහන්සේ සඳහන් කරනවා. පාහියන් පැමිණි වකවානුව මහා විහාරයේ දුර්වල තත්වයක පසු වූවත් ඒවන විටද නේවාසික භික්ෂුන් වහන්සේ 3000ක් පමණ මහා විහාරයේ වාසය කොට ඇත. පාහියන් කියන හාමුදුරුවෝ විදේශීය සම්බන්ධතා අනුව වැඩම කරන්නේ. උන්වහන්සේ එන කාලේ වෙනකොට යම් මට්ටමක දුර්වල තත්වයක තමයි මහා විහාරය පැවතිලා තියෙන්නේ. ඒ වෙද්දිත් 3000ක පමණ පිරිසක් ඉඳලා තියෙනවා. යන්සාන් නම් දේශාටක භික්ෂුව මුහුදු මැද සිංහ නම් රටක් ඇති බවත්, තේරවාද නිකායට අයත් භික්ෂූන් හා යෝග ශාස්ත්‍ර දත් අය සිටින නිසා එය නමගිය දිවයිනක් බවත් අසා තිබේ. හිම්සයන් කියන භික්ෂූන් වහන්සේත් සුවිශේෂී භික්ෂූන් වහන්සේ නම. ඉතින් මහා විහාරය පිළිබඳව සඳහන් කරලා තියෙන මුහුදු මැද සිංහ නම් රටක් ඇති බවත්, තේරවාද නිකායට අයත් භික්ෂූන් හා යෝග ශාස්ත්‍ර දත් අය සිටින නිසා එය නමගිය දිවයිනක් බවට පත් වෙලා තියෙන බව. ශ්‍රී ලංකාව පිළිබඳව සමහර රටවල් වලට දැනගන්නට ලැබිලා තියෙන්නේ මේ කියන මහා විහාරයේ හිටපු භික්ෂූන් ඒ වගේම ශාස්ත්‍රීය කටයුතු කරපු අයගේ අය නිසා තමයි ඒ විදිහට හඳුනාගෙන තියෙන්නේ කියන එක තමයි මේ තුලින් පැහැදිලි වෙන්නේ. ත්‍රිපිටකය පමණක් නොව ව්‍යාකරණ ආදී ශාස්ත්‍රයන් ඉගෙනීමට විදේශිකයන් මහා විහාරයට පැමිණලා තියෙනවා. රූපසිද්ධි ව්‍යාකරණ ලියපු චෝලිය දීපංකර බුද්ධප්පිය තෙරුන් මහා විහාරයේ චූල ටිකාකාර ආනන්ද තෙරුන් ඇසුරේ උගත් ඉගෙන ගත්ත කෙනෙක්. විදේශිකයන් පැමිණුනේ ධර්මශාස්ත්‍ර ඉගෙන ගැනීම පමණක් නෙවෙයි ව්‍යාකරණ ආදී ශාස්ත්‍රයන් ඉගෙන ගැනීම සඳහා ව්‍යාකරණ ශාස්ත්‍රයන් පවා හැදෑරීමට පැමිණලා තිනවා. ඒ තරම් විශාල පරාසයක් තුළ විහිදිච්ච විෂයපතයක් තුළ ඉගැන්වීම් කටයුතු කරපු අය හිටියා. ඒ වගේම ඒ ශාස්ත්‍රයන් ගැනීම සඳහා අන්තර්ජාතික මේ වශයෙන් සම්බන්ධතා පවත්වලා තියෙනවා. ඒ අන්තර්ජාතික මේ වශයෙන් පැවතුණු සම්බන්ධතා පිළිබඳව අපිට ඒ විදිහට සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. මගධ රාජ්‍ය 8 ප්‍රශ්නේ බිම්බිසාර රජතුමා දසාකප වස්තුව ඒ විදිහට ලේඛනයක් දීලා තියෙනවා. ඒ ලේඛනයේ දීලා අපිට කියනවා මේ එකක් පිළිබඳව හතරක් පිළිබඳව කෙටි සටහන් ලියන්නට කියලා. පහත සඳහන් මාතෘකා තුළින් හතරක් තෝරාගෙන කෙටි සටහන් ලියන්න කියන ප්‍රශ්නේ. ඉතින් අපි බලමු මේ සඳහා කොහොමද අපිට පිළිතුරු සපයන්නට පුළුවන්කම තියෙන්නේ කියලා. ඉතින් අපි බලමු මගධ රාජ්‍ය පිළිබඳව. මගදේ උතුරෙන් මේ සීමාවන් තියන්නේ උතුරෙන් ගංගා නදිය, නැගෙනහිරින් චම්පා නදිය, බටහිරින් සෝන නදිය විදිහට සීමාවන් තියෙනු. ඊට අමතරව අගනගරේ වෙන්නේ රජගහ නුවර මගදේ. ඊට අමතරව බිම්බිසාර රජතුමා රජකම් කරලා තියෙනවා. ඒ වගේම අජාසත්ත රජතුමා රජකම් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මගධ රාජ්‍යයේ නිරන්තරයෙන්ම භික්ෂුන් වහන්සේලා දහස් ගණනක් පිරිවරාගෙන ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරත වෙලා තියෙනවා.
උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන අන්‍ය සමයවාදී ආගමිකයන් සම්බුද්ධ ශාසනයට ඇතුළු වුණේ මගධයේ ධර්ම ප්‍රචාර කටයුතු වල නිරත වෙලා ඉන්න කාලේ. බිම්බිසාර රජ ප්‍රධාන බිම්බිසාර රජතුමා ප්‍රධාන කරගත්ත දොළොස් නහුතයක් ජනතාව බුදුසරණ ගිහිල්ලා තියෙනවා මගධයේ ඉඳලා. බිම්බිසාර රජතුමා තපෝදා නදියට නෑම පිණිස ගියේ. නදියට පිවිසි රජ නාමෙන් සිටි භික්ෂූන් දැක මදක් ප්‍රමාද වී, ඒ තොරතුරු අපිට සම්බන්ධ කරගෙන ලියන්න පුළුවන්. වේලුවන පූජාව සිදුවෙන්නේ මගධ රාජ්‍යයේ ඉඳලා. ඒ වගේම කේමාතෙරණිය රූපමානෙන් යුක්ත වූ කෙනෙක්, බිම්බිසාර රජතුමාගේ අගමෙහෙසිය, මෙයත් සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙන්නේ මගධයට අයත් සාගල කියන නගරේ. භද්‍රා කුණ්ඩල කේසිය, චාලා උපචාල හා සිසුපචාලා කියන පිරිස් සම්බුද්ධ ශාසනයට ඇතුළු වෙන්නේ මගධ රාජ්‍යයේ. කෝටදන්ත බමුණා මගධ රාජ්‍ය කෙනෙක්. මේ විදිහට මගධ රාජ්‍යයේ රජගහ නුවර ඉති මගධයේ විශේෂතා ගැන කතා කරද්දී අනාථපිණ්ඩික කියන සිටුවරයා බුදුදහමේ වැළඳගත්තේ මේ මගධ රාජ්‍යයේ ඉඳලා. ඔහුට සුදත්ත කියලා කතා කළේ බුදුරජාණන් වහන්සේ මගධයේ රජගහ නුවර ඉඳලා. බුදුරජාණන් වහන්සේගේ මුල් දේශනා බොහෝමයක් සිද්ධ වෙලා තියෙනවා රජගහ නුවර මගධයේ. බෞද්ධ සංස්කෘතිය අතින් ගත්තම වේලුවන ආරාමයේ, ගිජ්ජකූට පර්වතයේ, තපෝදාරාමයේ, මන්ද කුච්චි මිගදාය, කලන්දක නිවාපය, පාවාරික අඹ වනේ, සීත වනේ කියන මේ ආරාම සියල්ලක්ම, උද්‍යාන සියල්ලක්ම පිහිටලා තියෙන්නේ මගධයේ රජගහ නුවර. විවිධ ආගමික ශාස්ත්‍රවරුන්ගේ හා විමුක්තිකාමීන්ගේ අධ්‍යස්ථානයක් වෙනවා මගධයේ රජගහ නුවර. විවිධ දාර්ශනික ගැටලු පිළිබඳව ප්‍රචාරක මධ්‍යස්ථානයක් වුණා. වෙළඳ මාර්ග කිහිපයකම මධ්‍යස්ථානයක් මගධයේ රජගහ නුවර. බෞද්ධ සංස්කෘතිය පැතිර යාමට ප්‍රබල හේතුවක් වෙලා තියෙනවා. ප්‍රබල වෙලා තියෙනවා මේ මගධ රාජ්‍යය. ඉතින් මේ විදිහට මගධ රාජ්‍යය පිළිබඳව තොරතුරු සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා මගධ රාජ්‍යය. ඊළඟට බිම්බිසාර රජතුමා අපි බලමු. බිම්බිසාර රජතුමා පිළිබඳව දැනගන්න තියෙන්නේ මොනවද කියලා. මගධයේ බිම්බිසාර රජතුමා බුදු සමයේ ව්‍යාප්තිය සඳහා අනුග්‍රහය දක්වපු පළමු පෙළේ පාලකෙක්. අවුරුදු 52ක් රාජ්‍ය කරලා තියෙනවා බිම්බිසාර රජතුමා. බෞද්ධයෙකු වෙනකොට වයස අවුරුදු 30යි. බුදුරජාණන් වහන්සේ සමග බෝධිසත්ව අවදියේදී පොරොන්දුවක් ඇති කරගත්තා. බුද්ධත්වයට පත් වෙලා පළවෙනියටම තමගේ රාජ්‍යයට වැඩම කරන්නට කියලා ඒ අනුව ලට්ටිවන උයනේ සුප්පතිට්ඨිත කියන චේතිය නම් ස්ථානයට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. බණහල රජතුමා විශාල පිරිසක් සමඟ සෝවාන් තත්ත්වයට පත් වුණා. වේළුවනේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට පූජා කිරීමේ භාග්‍ය උදා කරගත්තේ බිම්බිසාර රජතුමා. ඒ ආරාමයේ පස්සේ කාලේ බුදුදහමේ ව්‍යාප්තියට මහත් පිටුවහලක් වුණු ස්ථානයක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ සහ ධර්මයේ කෙරෙහි රජතුමාගේ
ප්‍රාර්ථනා පහක් පැවතුනා. ඒ වගේම බිම්බිසාර රජතුමා මහජනතාවට ආදර්ශයක් වෙන විදිහට මාසයකට 6 වතාවක් පෙහෙවත් සමාදන් වෙනවා. භික්ෂුන් වහන්සේගේ ගුණ සම්පන්නිය පිළිබඳවත් ලෝකයාගෙන් ලැබෙන ගෞරවයන් පිළිබඳවත් ගොඩක් සැලකිල්ලක් දක්වපු රජ කෙනෙක් තමයි බිම්බිසාර රජතුමා. පොහොය දිනේ එක් රැස් වෙන උපෝස්ථය කරන ලෙස වස්වසන ලෙසත් නිතරම භික්ෂුන් වහන්සේලාගෙන් ඉල්ලීම් කරපු රජ කෙනෙක් තමයි බිම්බිසාර රජතුමා. එක් අවස්ථාවක දනිය කියන භික්ෂුන් වහන්සේ රාජ්‍ය භාණ්ඩාගාරයේ දවසොරකම් කරලා ගත් අවස්ථාවේදී භික්ෂුන් වහන්සේට ගෞරව වශයෙන් උන්වහන්සේ දඬුවම් නොකර අවවාද කරලා පිටත් කරපු අවස්ථාවක් පිළිබඳව සඳහන් වෙනවා. බෞද්ධ භික්ෂුන්ට කිසිදු හිරිහැරයක් පීඩාවක් නොකළ යුතුයි කියලා නීතියක් පනවපු රජ කෙනෙක්. ත්‍රිවිධ රත්නයේ විස්තර, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම, සතිපට්ඨාන වැනි දහම් කොටස් රත්තරන් කරඬුවක තහඩුවක ලියලා තක්සේලාවේ පුක්කුසාති රජතුමාට යවලා තිනවා බිම්බිසාර කිනමේ මහරජතුමා. ඉතින් බිම්බිසාර මහරජතුමා පිළිබඳව තොරතුරු ඒ විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන්කම හැකියාව තියෙනවා. ඉතින් මේ දස අකැප වස්තුව ගැන කතා කරද්දී තේරවාදී සම්ප්‍රදාය තුළ දස වස්තුවක් පිළිබඳව සාකච්ඡා කරන්නේ වජ්ජිපුත්තක කියන භික්ෂුන් වහන්සේලා. වජ්ජි දේශයේ කටයුතු කරපු භික්ෂුන් වහන්සේලා අකප වස්තු 10ක් පිළිබඳව ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපිට කෙටි සටහන් ගන්න සඳහන්ට පුළුවන්, කෙටි සටහන් සකස් කරන්නට පුළුවන් වජ්ජි භික්ෂුන් වහන්සේලා විසින් මේ දස අකප වස්තුව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම දස අකප වස්තුවක් ඉදිරිපත් කරලා තියෙනවා මහා සාංගික දස අකප වස්තුව කියලා තවත් එකක්. සර්වාස්තිවාදීනුත් දස අකප වස්තුවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ දස අකප වස්තුව කියන්නේ මොකක්ද කියලා අපිට සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රථම ධර්ම සංගායනාවේදී කුද්දානුකුද්දක ශික්ෂාපද පිළිබඳව සාකච්ඡාවක් ඇති වුණා. ඒ වෙලාවේදී තීරණයක් ගත්තා බුද්ධ පරිනිර්වාණයෙන් වැඩි කාලයක් නොගොස්ම විනය නීතිවල වෙනසක් ඇති කිරීම ලෝකයාගෙන් අපවාද ලැබීමට හේතුවක් වෙන නිසා ඒ පිළිබඳව කල්පනා කළ සංගීතකාරක මහා තෙරවරුන් වහන්සේලා හාමුදුරුවරු කුද්දානුකුද්දක ශික්ෂාපද වෙනස් නොකර කටයුතු කරන්නට තීරණය කළා. උන්වහන්සේලා එදා ගෙන ඇති බුද්ධිමත් පියවරක් මේ පිළිබඳව සැලකීමත් විය යුතුව තිබුණේ ඉන් පසුව සිටි ශාසන භාරධාරී මහතෙරවරුන් විසින්. කෙසේ නමුත් උන්වහන්සේලා සමාජයේ වෙනස් වීම ගැන නොතැකුවා මූලික විනය නීති ඒ විදිහටම තිබිය යුතුයි කියලා කල්පනා කළා. ඒ වුණත් සමාජයේ වෙනස් වුණා, බෞද්ධ බලය පිරිහිලා ගියා, යුගයක ප්‍රාදේශීය වශයෙන් ජීවත් වීමේ අවශ්‍යතාවය සලකාගෙන සංශෝධන කරගත් කරුණු 10ක් දස අකප වස්තුව විදිහට සඳහන් වෙනවා. සමහර ප්‍රදේශවල ජීවත් වෙද්දී බුදුරජාණන් වහන්සේ පවා සහනශීලී භාවයක් සහනශීලීව කටයුතු කරපු අවස්ථාවන් පිළිබඳව මුණ ගැහෙනවා. හැබැයි වජ්ජිපුත්තක භික්ෂුන් වහන්සේලා මේ දස වස්තුවක් ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ කාල සීමාවේදී ඇතිවෙච්ච අවශ්‍යතාවයන් රාශියක් පදනම් කරගෙන. කෙසේ නමුත් මේ දස අකප වස්තුව ප්‍රතික්ෂේප වෙනවා දෙවැනි ධර්ම සංගායනාවට පූර්වෙන්. චුල්ලවග්ගපාලී ඒ දස වස්තුව සඳහන් වෙනවා. චුල්ලවග්ගපාලී වස කතාවන් වල සඳහන් වෙනවා දස අකප වස්තුව. ඒ සඳහන් වෙන දස අකප වස්තුව තමයි සිංගලෝන කප්ප. ආහාරවලට මිශ්‍ර කර ගැනීම සඳහා අහක දමා අඟක දමා ලුණු තබා ගැනීම සුදුසුයි කියන අදහස. දුවංගුල කප්ප, ඉරහැරි සෙවනැල්ල අඟල් දෙකක් වනතුරු ආහාර වැළඳීම කැපයි කියන එක. ගාමන්ත්‍ර කප්ප, වරක් වළඳ අවසන් කරලා තවත් ගමකට ගිහිල්ලා දානේ වැළඳීමට කැපයි කියන එක. ආවාස කප්ප, මහා සීමාව තුළ පිහිටි කුඩා කුඩා ආවාසයන් වෙන වෙනම පොහොය කිරීමට කැපයි කියන එක. අනුමති කප්ප, එක සීමාවක් ඇතුළත වාසය කරන භික්ෂූන්ගේ කැමැත්ත නොගෙන වෙන්වෙන්ව පොහොය කරලා නැවත කැමැත්ත ගැනීම කැපයි කියන එක.
ආචින්න කප්ප කැප අකපදයක් ගැන නොසලකා චිරාගත දේ පිළිගත යුතුයි පිළිගැනීම කැපයි කියන එක. අමතිත කප්ප කිරිත් නො වූ දීත් නො වූ කිරි වැළඳීම කැපයි කියන එක. ජලෝගි කප්ප රාබවට නොපැමිණි මී රාබීම කැපයි කියන එක. අදසක නිසීදන කප්ප දාවලු නැති ඇතිරිලි පරිහරණය කැපයි කියන එක. ජාතරූප රජත කප්ප රන්රිදී පිළිගැනීම කැපයි කියලා වජ්ජි භික්ෂුන් වහන්සේලා දසවස්තුවක් ඉදිරිපත් කරනවා. තේරවාදීන්ගේ මූලාශ්‍රය වල දැක්වෙන්නේ ඉහත සඳහන් 10 වුණත් මහා සාංගික ආදී අන්‍ය නිකායික ග්‍රන්ථවල මීට වඩා වෙනස් දසවස්තුවක් ඉදිරිපත් කරලා තියෙනවා. මහා සාංගික දසවස්තු තමයි අලලයයි කීම කැපය, තමාම විනෝද වීම කැපය, තමාම පොළොව හැරීම කැපයි, දුර හුදකලා වාසීන්ට ලුණු තැන්පත් කිරීම කැපයි, තම ආරාමෙන් යොදුන් අඩ යොදුන් දුර ගමන් යන භික්ෂුවට ආහාර ගෙන යාම කැපයි, ඉර අවරට ගිය පසු ඇඟිල්ලෙන් ගැලඳීම කැපයි, රෝගීන්ට මද්‍යපානය කැපයි, කිරිත් නො වූ දීත් නො වූ කිරිබීම කැපයි, දාවලු නැති ඇතිරිලි කැපයි, රන්රිදී මසු කහවනු කැපයි කියන ඉගැන්වීම. ඊට අමතරව සර්වාස්තිවාදීනුත් දසවස්තුවක් ඉදිරිපත් කරලා තියෙනවා. විනය ග්‍රන්ථයන් වල මීට වඩා වෙනස් අපි සාංගික සහ තේරවාදී දසවස්තුවට වඩා වෙනස් ඉගැන්වීම් සමුදායක් දසවස්තු විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. මූල සර්වාස්තිවාදී විනය ග්‍රන්ථයක් විනය සුද්‍රක විනය සුද්‍රක කියන ග්‍රන්ථයේ ටිබෙට් පරිවර්තනයක මෙන්න මෙහෙම දසවස්තුවක් ගැන සඳහන් කරලා තියෙනවා. යාවජීවක ලුණු යාවකාලික ආහාර හා මිශ්‍ර කර වැළඳීම කැපයි, අතිරික්ත නො වූ ආහාර ඇඟිලි දෙකින් ගෙන වැළඳීම කැපයි, යොදුනක් හෝ අඩ යොදුනක් හෝ ගොස් එකම ආහාර ගැනීම කැපයි, කිරි ද්‍රෝණයක් පමණ ගෙන දී කිරි හා මිශ්‍ර කර විකාලයේ වැළඳීම කැපයි, ලෙඩකුට කූඩැල්ලන්සේ උරා සුරාපානය කිරීම කැපයි, පැරණි නිසීදනයෙන් වියතක් පමණ කෑල්ලක් ගෙන අල්ලා අලුත් ඇතිරිල්ලක් පරිභෝග කිරීම කැපයි, සුවඳවත් කළ පාත්‍රයක් මහජනයා නිතර ගැවසෙන තැනක තබා පින් පිණිස රන්රිදී වලින් පුරවන ලෙස දන්වා සිටීම කැපයි, සියතින් පොළොව කැණීම කැපයි, ආගමික කාර්යයන් කිරීමෙන් පසු පැමිණි සංඝයා ඒ පිළිබඳ සතුටු වන ලෙස පෙළඹවීම කැපයි, ආගමික කාර්යයන්ගෙන් පසු අහෝ යයි හඬ නගා ප්‍රකාශ කිරීම කැපයි. මේ විදිහට දසවස්තුවක් ඉදිරිපත් වෙලා තියෙනවා. දසවස්තුව කියලා කියන්නේ අපි කෙටි සටහන් සකස් කරද්දී භික්ෂුන් වහන්සේලාගේ ඒ ඒ ප්‍රදේශවල භික්ෂුන් වහන්සේලාගේ ඒ කාලවල අවශ්‍යතාවය අනුව සංශෝධනය කරගත්ත පනවාගත්ත පොදු රීතීන් සමුදායක් තමයි දසවස්තුව විදිහට නිකාය සංග්‍රහය ආදී සඳහන් වෙලා තියෙන්නේ. ඊළඟට අපි සාකච්ඡා කරනවා සිව්වන ධර්ම සංගායනාව පිළිබඳව. අපි බලමු 4 ධර්ම සංගායනාව පිළිබඳව මොනවද අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ කියලා කෙටි සටහන් ගහන්නට අවශ්‍ය කරන තොරතුරු පමණයි මෙතනදී සාකච්ඡා කරන්නේ. ඔබ අවශ්‍ය කරන දේවල් මොනවද කියලා වෙන් කරලා හඳුනා ගන්නට ඕන. අපි වෙන් කරලා හඳුන්වලා දෙනවා මේ වගේ තොරතුරු තමයි අපි අතුලත් කළ යුතු වෙන්නේ කියලා. ධර්මාශෝක රජතුමාගේ රාජ්‍ය කාලයේ විශේෂයෙන්ම තේරවාදී බුදු සමය ස්වර්ණමය යුගයේ විදිහට සලකනවා. අශෝක රජු දවස සිදුවෙච්ච 3 ධර්ම සංගීතයෙන් පස්සේ ධර්ම ප්‍රචාරක සේවාවත් නිසා තේරවාදී බුදු සමයේ පුනරුදයක් ඇති වුණා. ඒ පිළිබඳව ඉතිහාසයේ පැහැදිලිව අපිට දකින්න තියෙනවා. ඉතින් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ 4 ධර්ම සංගායනාව පිළිබඳව. අපිට විස්තර කරන්නට මේ තියෙන කෙටි සටහන් දක්වන්න තියෙන්නේ. එහෙමනම් අපි බලමු නැවත බෞද්ධ ඉතිහාසයේ විශිෂ්ට යුගයක් උදා වෙනවා. ක්‍රිස්තු වර්ෂයේ ආරම්භක සියවසේ රජ කලායය සැලකෙන කනිෂ්ක රජතුමාගේ රාජ්‍ය සමයේ. එනම් මේ කියන 4 ධර්ම සංගායනාව පැවැත්වෙන්නේ කනිෂ්ක රජතුමාගේ කාලේ. කුසාන රජ පරපුරේ ශ්‍රේෂ්ඨතමය ලෙස සැලකෙන මෙතුමා දෙවන අශෝක හැටියටද ඇතැම් විචාරකයෝ සඳහන් කරති. දෙවනි අශෝක කියලත් සඳහන් කරනවා. සිව්වන ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා අනුග්‍රහය දක්වන ලද ප්‍රධානත්වය
ගෙන කටයුතු කරන ලද පාලකයා වන්නේ කනිෂ්ක රජතුමාය කියලා අපිට කෙටි සටහනේ දක්වන්න පුළුවන්. කනිෂ්ක රජතුමා පිළිබඳව බුදුරදුන් විසින්ද සඳහන් කරලා තිබුණු බව පාහියන් කියන භික්ෂුව කියනවා. එම බුද්ධ දේශනාව මංජුශ්‍රී මූල කල්පයේ සඳහන් වෙනවා. මංජුශ්‍රී මූල කල්ප කියන ග්‍රන්ථයේ සඳහන් වෙනවා. කනිෂ්ක නාමයේ එහි සඳහන් වෙන වන්නේ තුරුස්ක කියලා. මේ රජතුමාට පළමුව සිටි කුසාන වංශික ඇතැම් රජවරු හින්දු ආගම වැළඳගෙන කනිෂ්ක රජතුමා රජවීමත් සමග බෞද්ධයෙකු වෙලා තියෙනවා. සර්වාස්තිවාදී බෞද්ධයෙකු වෙච්ච කනිෂ්ක රජතුමා බුදු සමය වැළඳ ගැනීමේ පුවත හියුන්සියන් කියන භික්ෂුන් වහන්සේ වාර්තා කරලා තියෙනවා. කනිෂ්ක රජු සර්වාස්තිවාදී බෞද්ධයෙකු වුණා කියන එක. එහෙනම් සර්වාස්තිවාදී බෞද්ධයෙකු කනිෂ්ක රජු විසින් තමයි සිව්වන ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා අනුග්‍රහය ලබා දෙන්නට යෙදුණු රජතුමා බවට පත් වෙන්නේ. එහි සඳහන් පරිදි කනිෂ්ක රජතුමා බුදු සමය වැළඳගෙන ඇත්තේ ගොපලු දරුවෙකුගේ අනාවැකියක් අනුව. එතුමා බෞද්ධයෙකු වීමෙන් පස්සේ බුදු සමයේ දියුණුවට අනුග්‍රහයක් දැක්වුවා. ඉතින් මේ විදිහේ විස්තරයක් අපිට කතා කරලා ඊට පස්සේ අපිට සඳහන් කරන්න පුළුවන්. අපි දැන් දන්නවා සිවුවන ධර්ම සංගායනාව සඳහා කටයුතු කරපු රජතුමා පිළිබඳව සිවුවන ධර්ම සංගායනාවේ පසුබිම. කනිෂ්ක රජතුමාගේ කාලයේ වෙනකොට ක්‍රිස්තු වර්ෂ 120ත් 162ත් බෞද්ධ භික්ෂු විවිධ නිකායවලට බෙදලා ගිහිල්ලා හිටියා. ඒ නිකායිකයෝ තම තමන්ගේ අදහස් අනුව බුද්ධ වචනේ විස්තර කරන්න උත්සාහ කළා. ධර්මයේ දැනගනු පිණිස දිනපතා භික්ෂු නමක් රජමෙඳුරට වැඩම කරවාගෙන ධර්මශ්‍රවණයේ සිද්ධ කරන එක කනිෂ්ක රජතුමාගේ සිරිතක් වුණා. හැබැයි පරස්පර විරෝධී කරුණු ඉදිරිපත් කිරීම නිසා තමාගේ ආචාර්යෝ පාර්ශව කියන හාමුදුරන් වහන්සේ ගාවට ගිහිල්ලා රජතුමා මේ පිළිබඳව අහනවා. බුදුරදුන්ගේ ඇවෑමෙන් මහතෙරවරුන් තමන් තමන්ට අභිමතසේ ධර්ම පදයන්ට අර්ථ දීම නිසා මේ වගේ තත්ත්වයක් ඇති වුණා කියලා පාර්ශව කියන හාමුදුරු ප්‍රකාශ කරනවා. මේ තත්ත්වය නැති කරගන්න ධර්ම සංගායනාවක් පැවැත්විය යුතුයි කියලා පාර්ශව කියන තෙරුන් වහන්සේ සමග තමයි සාකච්ඡා කරන්නේ. රාජමාලිගාවට පැමිණෙන ධර්මදේශනා සඳහා පැමිණෙන භික්ෂූන් විවිධ මත ධර්මයෙන් ධර්මයේ දේශනා කිරීම පදනම් කරගෙන පාර්ශව තෙරුන් වහන්සේ සමග කනිෂ්ක රජු විසින් කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස සිවන ධර්ම සංගායනාව පැවැත්වීමට තීරණය වුණා කියලා අපිට කියන්න පුළුවන්. ධර්ම සංගායනාව සිවුවෙනි ධර්ම සංගායනාව මහා දාර්ශනික පාර්ශව හිමියන්ගේ උපදේශකත්වයෙන් කනිෂ්ක රජතුමා විසින් සංගායනාව සඳහා කාශ්මීරයට භික්ෂුන් වහන්සේලා රැස් කරවලා කාශ්මීරයට තමයි රැස් කරවන්නේ. කාශ්මීරයේදී තමයි මේ හතරවෙනි ධර්ම සංගායනාව පවත්වන්නේ. කනිෂ්ක රාජ්‍යෙන් මෙන්ම අනෙකුත් රටවලින්ද භික්ෂූන් මෙහි පැමිණ ඇත. කනිෂ්ක අධිරාජ්‍යයෙන් වගේම තවත් රාජ්‍යවලින් භික්ෂූන් වහන්සේලා මේ සඳහා පැමිණලා තියෙනවා. එයින් 500 නමක් තෝරා කාශ්මීරයේ කුණ්ඩල වන විහාරයේදී පාර්ශව තෙරුණුවන්ගේ ප්‍රධානත්වයෙන් පුරා සමසක් තුල මාස 6ක් භික්ෂූන් වහන්සේලා 600 නමක් තෝරාගෙන කාශ්මීරයේ කුණ්ඩල වන විහාරයේදී පාර්ශව තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මාස 6ක් මේ ධර්ම සංගායනාව පැවැත්වෙනවා. එහෙනම් කෙටි සටහනේදී අපි සඳහන් කළ යුතුයි 500 නමක් සහභාගී වුණා. කාශ්මීරයේ කුණ්ඩල වන විහාරයේදී තමයි සිවන ධර්ම සංගායනාව පැවැත්වෙන්නේ. පාර්ශව තෙරුන්ගේ ප්‍රධානත්වයෙන් මාස 6ක් පැවැත්වෙනවා කියන එක සඳහන් කරන්නට ඕන. මේ සංගායනාව ගන්ධාරයේ හෝ රජගහනුවර සප්තපන්නේ ගුහාද්වාරයේහි හෝ පැවැත්වීමට රජතුමා කැමති වූ නමුත් එහි බොහෝ මිත්‍යාවාද ගත්තවුන් ඇති බැවින් ඔවුන් හා වාද කිරීමට යාමෙන් මෙම කාර්යයට බාධා පැමිණෙන හේයින් පාර්ශව හිමියෝ ඊට අකමැති වුණා කියලා සඳහන් කරනවා. ඉතින් මේ විදිහට සිවුවෙනි ධර්ම සංගායනාව පිළිබඳව අපිට සඳහන් කරන්නට පුළුවන් විස්තර සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපි ඒ සාකච්ඡා කළේ තවත් මාතෘකා කිහිපයක් තියෙනවා. ඒ පිළිබඳව කතා කරන්නට අදහස් කරන්නේ නැහැ. පාඩම දීර්ඝ වෙන නිසා අපි දහම් පාසල් අවසාන ප්‍රශ්නෝත්තර සාකච්ඡාව 2013-2014 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසේ තියෙන 5-6-7-8 ප්‍රශ්න සඳහා පිළිතුරු සාකච්ඡා කළේ. දීර්ඝ තොරතුරු දීර්ඝව අපි සාකච්ඡා කළා.
එහෙමනම් ඊළඟ පාඩමින් ඊළඟ ප්‍රශ්න පත්‍රයෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් අපි සමුගන්නට බලාපොරොත්තු වෙනවා. බෞද්ධ සංස්කෘතිය, ශාසන ඉතිහාසය, බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිචය, බුද්ධ චරිතය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. පළවෙනි කොටස මේ වෙද්දි, මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස අපි දාලා තියෙනවා, ඒකත් ඔබට නරඹන්න පුළුවන්. තවත් ප්‍රශ්න පත්‍ර, ඒ වගේම පාඩම්වල විස්තර අපි සාකච්ඡා කරලා තියෙනවා. එහෙමනම් ඊළඟ පාඩමින් හමුවෙමු.